पाहू कि सत्य वलदी अपि कथा बह करा मे भौत चिकित्सा पिलिबंद विशेषम एही दी अपट एन लबा गन्न पुलुवन प्रयोजन मोनाद अपि अपगे शरीर वल अति वेनट पुलुवन आबाध अवम करगन्ने कोहमद ए वगेम यम आकारक आबाधयक अति वुनोत एय इतामत्म इक्मनिन वैडी दूर यन्नत देन्न नतुव वलक्वागेन सोय लबा गन्ने कोहमद किन कारणा पिलिबंदव अपि कथा बह कला ඉතින් අද දවසෙත් අපි සූදානම් වෙන්නේ පහුගිය සතිවලදී කතා කරපු මාතෘකාවක් එතනින් එහාට කතා බහ කරන්නටයි. ඔබට මතක ඇති නිවරදි ඉරියව්වකට බරක් ඔසවන්නේ කොහොමද gedara duredi? ඒ වගේම අවම කර ගැනීම සඳහා, ඒ කියන්නේ කොන්දේ ඇතිවිය හැකි ආබාධයන් අවම කර ගැනීම සඳහා කොහොමද අපි බර ඉසීමේදී නිසි විදිහට එම කටයුතු කරන්න කියන කාරණා අපි කතා බහ කරන්නට ආරම්භ කළා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණේ එතනින් එහාට කතා බහ කරමින් දියත් කරන්නටයි. මේ සඳහා අපිට සුපුරුදු ලෙසින් නඩායක වෙන කොළඹ යුද හමුදාර වලේ ජ්‍යෙෂ්ඨ බෞද්ධ චිකිත්සක ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධ චිකිත්සක සංගමයේ නිත්‍ය සමාජික කුමාර පතිරණ මහතා ඔහු තමයි මා ළඟින්ම සිටින්නේ. ඒ වගේමයි කොළඹ යුද හමුදාර වලේ බෞද්ධ චිකිත්සක සුජීව වීරසිංහ මහතාත් අපි සමග සහභාගී වෙලා ඔබ දෙදෙනාම අපි ආයුබෝවන් කියලා දෙන්න. ආයුබෝවන්. ආයුබෝවන් නමන්ත. හොඳයි. මුලින්ම අපි කුමාර ඔබගෙන් තමයි ප්‍රශ්න කරන්න සූදානම් වෙන්නේ විමසන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි කතා කරන්නේ නිවරදිව බරයසෙව්වොත් කොන්දේ ඇති වෙහැකි ආබාධයන් අවම කර ගන්න පුළුවන් වලක්ව ගන්න පුළුවන් කියලා. නිවරදි ඉරියව්වට බරයසෙවීමෙන් පමණක්ම මේ අනතුරු ආබාධ ඇතිවීම වලක්ව ගන්න පුළුවන්. ඒක පමණක් සෑහෙනවද? ආමන්ත මම ඒකට මෙහෙම ප්‍රවේශයක් ලබා ගන්න. දැන් අපි අපි බොහෝ වෙලාවට දැන් කාන්තා ගෘහණිය බැලුවාම ඒ බොහෝ දෙනෙක් අම්මා කෙනෙක්. ඒතර අම්මා කෙනෙක් වෙන්න ඉන්නකොට දැන් අපි දරුවෙකු ලැබෙන්න ඉන්න කාලය ගැන හිතුවොත් එහෙම ඒ කාලේදී ගොඩක් ඇගේ ශරීරයේ සිද්ධ වෙන හෝමෝන විපර්යාස බොහෝ ප්‍රමාණයක්. ඉතින් ඒකත් එක්ක සිරුරේ බොහෝ වෙනස්කම් වලට ඇමුණ දෙනවා. ඒතර ඔබ දන්නවා දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට එකක් තමයි ඇගේ සිරුරේ මාංශ පේශි වල ඉහිල් බවක් ඇති වෙනවා දරුවාගේ වර්ධනයට පහසු කරන්නට ඊළඟ ප්‍රසූතිය පහසු කරන්නට ඒ වගේ බොහෝ කාරණා සිද්ධ වෙනවා. එතකොට දැන් අනිත් කාරණේ තමයි උදරය ටික ටික විශාල වෙද්දී ඇගේ සිරුරේ බර යන හිතුවොත් එහෙම උදරයේ ඉදිරියට එනකොට අපේ සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂය සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි ඒ වගේම බර ක්‍රියා කරන රේඛාව පහළට ඒ කියන්නේ ලයින් ඔෆ් ග්‍රැවිටි කියන එක ඇඟේ ඉස්සරහට එන්න පටන් ගන්නවා. ඇඟේ ඉස්සරහට ඒක එනකොට ඇයට සිද්ධ වෙනවා නොයෙකුත් උපක්‍රම යොදලා ඇඟේ බර රඳවගෙන එහෙම නැත්නම් ස්ථායීතාවයේ රඳවගෙන බැලන්ස් වෙලා ඉන්න උත්සාහ කරනවා. එතකොට එක උත්සාහයක් තමයි අර බෙල්ලටියක් ඉදිරියට මේ මාරගෙන බඩේ එතකොට ඉදිරියට යන උදරේ ඒ වගේ ඊටත් කකුල් දෙක ටිකක් ඈත් කරලා තියාගන්නවා. ඒ වගේ ටිකක් සාමාන්‍යයට පිටින් යන ස්වරූපයක් තමයි ඒ ඉරියව තමයි ඒ රඳවගන්නේ. ඉතින් මේකෙදි වෙන දේ තමයි දැන් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සේ හරි සිසේරියන් සත්වමකට පස්සේ හරි උනත් ඇගේ අර රඳවගත්තු වැරදි ඉරියව්ව එහෙම්මම රැඳිලා තියෙනවා. මොකද අර මාස ගණනක් වගේ දීර්ඝ කාලයක් තිස්සේ ඇය ඉන්නේ ඒ ඉරියව් වලට හුරු වෙලා නිසා ඒ ඉරියව් වලම රැඳෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මම කලින් වැඩසටහන සභාව කරලා ඔබට මතක ඇති කොන්දට පෙනේ ස්වභාවික වක්‍රයන් අපි ගෙලට පිටිපස්සෙන් තියෙන වක්‍රේ පහලින් පහලින් වක්‍ර කීපයක් තියෙනවා. ඒතර අර අපිට පිටින් ලැබෙන බල විභේදනය වෙන්නේ මේ වක්‍ර පොඩ බොහොම උපකාරී කියලා අපි සඳහන් කරනවා. ඉතින් අරේම වෙනස් වෙලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. ඉතින් එතකොට මම මෙහෙදි සඳහන් කරන්න ඕන දැන් දරුවෝ ලැබුණා විතරක් හිතාවි අපිට විතරක් මේක හොඳ අමාරු වෙන්නේ කියලා නැහැ. උද්දසේ ලොකු වෙන තියනවා නම් දැන් අපි දකිනවා පුරුෂ පක්ෂයේ ගොඩක් දෙනෙක්ගේ ලොකු උදරයන් තියෙනවා මේ දරුවෙක් හම්බෙන්න වගේ. ඉතින් එතකොට ඒ වගේ අයගේ එතකොට එහෙම නැත්නම් දරුවා ලැබුණාට පස්සෙත් ලොකු උදර තියෙන කාන්තාවෝ ඉන්නවා. ඉතින් මේ හැමෝටම සිද්ධ වෙන එකම දේ. ඉතින් මේ දේවල් නිසා කොන්නේ අමාරු එනවා. ඉතින් මේ අය බර නිවැරදි එසෙව්වත් මෙයාට කොන්නේ අමාරු එන්න පුළුවන්. මොකද අර මං කියු විදිහ වෙනස්කම් සිද්ධ වෙලා හින්දා. ඊළඟට අපි සුජීවත් එක්ක චුට්ටක් කතා කරමු. විශේෂයෙන්ම දැන් නිවරදිව බරසෙවෙ නැති අය වුණත්, ඒ කියන්නේ වැරදි ඉරවුවලට බරසෙවපු අය වුණත් නිවරදි ඉරවුවට බරසෙවුවත් කුමාර සමහර අයට ආබාධ ඇති වෙන්නේ නැහැ. බොහොම පහසුවෙන් බර ඔසවන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ කොහොමද? අපි සුජීවත් එක්ක කතා කරමු. ඇත්තටම ආමන්ද ඔබ දන්නවා අපේ සිරුර ව්‍යුහමය වශයෙන් සමහර වෙලාවට ගොඩක් වෙලාවට ගොඩක් දුරට අපි ව්‍යුහමය වශයෙන් සමාන වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාකාරීත්වය අතින් රසායනික ක්‍රියාකාරීත්වය භෞතික ක්‍රියාකාරීත්වය අතින් අපි විවිධ හේතුන් නිසා විවිධාකාරයි. විශේෂයෙන් මේකට බලපානවා මේ වයස් පරතරය. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය. ඉතින් මම මේකෙදි මුලින්ම ඔබට විශේෂයෙන්ම අරන් දෙන්න වයස් පරතරය ගැන. අපේ වැඩෙන වයස අපි සැලකුවොත් වැඩෙන වයසදී අපේ මේ වැඩිීමේ නැවත හාවීමේ හැකියාව ඉතාම වැඩි. ඒ වගේම තමයි අපේ මාංශ පේශීන් හොඳින් ඇදෙනවා. මේ ඇදෙන ස්වභාවය නිසා මාංශ පේශීන් වගේම මෘදුපටක ඉරීම බොහෝ දුරට
සිදුවන්න අඩුවෙන්. ඒවගේම තමයි නම්මේ ශීලී බව අපේ වැඩි මාසපේශී මුෘදු පටකවල නම්ම ශීලී බව වැඩිය. ඔබටම උදාහරණයක් ගෙනනම් අපි ඉලාස්ටික් එකක් ගත්තොත් ඉලාස්ටික් පටියක් අරගෙන අපි මේක ඇද්දොත් එක දිගට මේ නැවත ඒ ස්ථානට එනවා අලුත් එකක් නක්. නමුත් අපි දීර්ඝ කාලයක් මේක ඇද ඇද හිටියොත් එම ඔබට පේනවා මේක යම් යම් කැඩිච්ච අවස්ථා කැඩිච්ච දේවල් ඒ වගේ දේවල් ඔබට බලන්න පුළුවන්. ඒ වගේ මේක කැඩලා යන්න පුළුවන්. ඒ නිසා අපිට මුලින්ම මේ අඩු වයසේදී වැඩෙන වයසේදී අපේ යම් කිසි මාංශපේශී හෝ මුරුදුපටක වලට වැරදි ඉරියව්ව භාවිත කරාත් ඇති වෙන හානිය ඉතාම ලොකු එකක් නෙමෙයි අවම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම යම් කිසි හානියක් ඇති වුණත් මේක ගොඩක් දුරට ඉක්මනට හා වෙලා සුව වෙන්න පුළුවන්. ඊට අමතරව තව එකක් තියෙනවා. මේක තමයි ඔබේ ප්‍රශ්නෙට නියම උත්තරේ. අපිට මේ වැරදි ඉරියව්වක් කරගෙන යනකොට යම් කිසි හානියක් නියත වශයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ හානිය සිද්ධ වෙනකොට ඔබට වේදනා පරාසයක් තියෙනවා මේ හානිය දැනෙන. මොකද හානිය සිදු වෙනවා නමුත් වේදනාව නොදැනෙන පරාසයක මේ හානිය සිද්ධ වෙන්න පුළුවන්. අනේක තමයි මේ ප්‍රධාන හේතුව. මම මේ ප්‍රස්තාරයක් ඔබට ගෙනල්ලා තියෙනවා මේක පෙන්වන්න කරන්න. මේක ඔබට පේනවා මම මේ ප්‍රස්තාරය ඇඳලා තියෙන්නේ උඩ අතට සිරස් අතට වේදනාවක් තිරස් අතට වයසක් තමයි මම මෙතන පස්තාරයෙන් පෙන්නුම් කරලා තියෙන්නේ. මේකෙදි මම වයස 20 ඉඳන් දිගටම වයස 20 ඉඳන් දිගට වයස මේ පැත්තට මාක් කරලා ලකුණු කරලා තියෙනවා උඩ අතට වේදනාව දැනෙනවා. මේ රතු ඉරක් ඔබට පේනවා. ඉතින් මේ රතු ඉරෙන් සඳහන් කරන්නේ වේදනාව දැනෙන සීමාව. දැන් යම්කිසි ක්‍රියාවක් කරන කෙනෙක් තමයි මේ මෙතන අපි උපකල්පනය කරලා තියෙන්නේ. දැන් ඔහුගේ ක්‍රියාව මේ පස්තාරයෙන් සඳහන් කරලා තියෙනවා. මේ පස්තාරයේදී ඔබට පේනවා බිඳුවේ නෙමෙයි මේක පටන් ගන්න තියෙන්නේ. ඒකට හේතුව හානියක් සිද්ධ වෙනවා. නමුත් අර රතු රේඛාවට පහලින් තමයි මේක දිගටම යන්නේ. එක්තරා අවස්ථාවක ඔබට පේනවා මෙන්න මෙතන උඩට ගිහිල්ලා තියෙනවා මේක එක වරම. අන්න එතන ඔබට තියෙන එක වරම ලොකු හානියක් වෙලා අවුරුදු 30 මම එතන සඳහන් කරලා තියෙන්නේ ලොකු හානියක් වෙලා. නමුත් එක පාරම මේක පහලට බැහැලා ආයේ වේදනාව නොදැනෙන තත්ත්වෙ ගිහින් තියෙනවා. නමුත් ඒ යන එක වේදනාව නොදැනුණාට ඔහුට හානියක් සිද්ධ වෙන බව ඒ ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරනවා. නමුත් තව ටිකක් යනකොට අවුරුදු 25 දීතර ඔබට පේනවා එක වරම මේක උඩට ගිහිල්ලා එතනින් එහාට ආපහු පහළ වැටිලා නැහැ. ඔන්න ඔතන තමයි ආවන්ද අවුරුදු ගණනාවක් තිස්සේ වෙච්ච හානිය ක්‍රමානුකූලව ඇවිල්ලා ඉවර වෙලා දීර්ඝ කාලීන කොඳු යට පෙළ සම්බන්ධ ඒ වටේ තියෙන මුරුදු පටක සම්බන්ධ ආබාධයක් බවට පත් වෙච්ච අවස්ථාව. දැන් ඔන්න මෙයාගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. වේදනාව දැනෙනවා ගොඩක් දුරට. හැම වෙලෙම වේදනාව දැනෙනවා. ඒ වගේම ඉදිමෙන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ ඇවිල්ලා ඔබ රෝගියෙක් වෙන්නේ ඔන්න ඔතෙන්දි. දැන් මේකට අවුරුදු ගාණක් ගත වුණා. ඔබ එකපාරක් දෙපාරක් කරාට ඔබ දන්නේ නැහැ ඔබට හානියක් වෙනවා කියලා. මොකද වේදනාව දැනන පරාසයට පහළින් තියෙන නිසා. ඒ නිසා තමයි අපි නිවැරදි ඉරියව් අනිවාර්යයෙන්ම භාවිත කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ අපි කොච්චර හිතුවත් අපට ආබාධයක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් වේදනාව නොදැනෙන සීමාව තුළ ආබාධයක් ඇති වෙන්නට පුළුවන් කියන එක අදහස් කරන්නේ. ඔව් ඒත් වශයෙන් වේදනාව නොදැනෙන සීමාව තුළ